ආයුබෝවන්. අදත් සුපුරුදු පරිදි ඔබත් එක්ක කතා කරන්න සූදානම් ඔබට කරන්න පුළුවන් අපූර්ව ව්‍යාපාරයක් පිළිබඳව. ඔබ හිතන්න ඔබ පාරේ තොටේ ඇවිදිනකොට කොච්චරනම් කැඳ කඩ දැකලා තියෙනවද? ඔබ හිතනවද මේ කැඳ කඩ කොච්චර දුරට සාර්ථක වෙලා ඇද්ද කියලා? මොකද කැඳ කඩයක් එක දිගට කරගෙන යන්නේ ඒක අසාර්ථක නම්. ඒකට බිස්නස් එකක් තියෙන නිසා තමයි මේ වෙනකොට ඒ කැඳ කඩ කරගෙන යන්නේ. හැබැයි ඔබ හිතුවද මේ හැමදාම දකින්න කැඳ කඩේට වෙනසක් කරන්න ඔබට පුළුවන් නම් අපි අර ප්‍රෙස් ජූස් එකක් බොන කප් එකකට ලස්සනට දාලා ඕන තැනකට ඇරයි යන්න පුළුවන් විදිය ලස්සන කප් එකකට දාලා වගේ මේක අදාළ පාරිභෝගිකයට පිරිනමන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් අය මේක වැළඳ ගයි කියලා. ඒ වගේම ඔබ හැමදාම හදන්නේ එකම කැඳ එක වෙනුවට කැඳ වර්ග 14ක් විතර තියෙන කැඳ කඩයක් විතරක් හදන්න පුළුවන් නම් මොකද යම් කිසි දෙයක් එකම දෙයක් කරනවා නම් ඒ තුල මාකට් කරන්න බොහොමයක් පහසුයි. ඒ නිසා ඔබ හිතන්න මේ කැඳ එක වුණත් වෙනම විදිහට මාකට් කරොත් එහෙම වැඩි ප්‍රමාණයක් අපිට මුදල් හොයා ගන්න පුළුවන්. ඔබ හිතන්න කැඳ කෝප්පයක් අපි රුපියල් 100ට විකුණනවා. දවසකට කැඳ කෝප්ප අපි විකුණවුව තවත් 100ක් අපිට රුපියල් 10000ක ආදායමක් තියෙනවා. ඉතින් එතකොට හිතන්න මාසෙට කොච්චරද ලක්ෂ 3ක ආදායමක් ගන්න පුළුවන් එක කැඳ කෝප්පකින්. ඉතින් මේ කැඳ කෝප්පේ විකුණන එක ඒ විදිහට විකුණන්න නැතුව වෙනස් විදිහකට විකුණන්න හිතන්න. ඔබ මාස් එකක් දාලා ඒ වගේම ඔළුවට හිසට තොප්පියක් දාලා ග්ලව්ස් දෙකක් දාලා ඉතාමත් පිරිසිදුව හොඳ අපි අර කියන්නේ පේපර් කප් කියලා පේපර් කප් එක ඔබගේ ආයතනයේ ලාංඡනයක් එහෙම ගහලා දෙන්න පුළුවන් නම් ඔබට කොච්චර දුරට මේක සාර්ථක වේද? ඒ වගේම ඔබ හිතන්න ඔබ කොළඹ ප්‍රදේශයේ නගරාසන්න ප්‍රදේශයක ඉන්නවා නම් ඔබ දැකලා ඇති චූන් පාන් අලවි කරනවා. ඒ වගේ ඔබට පුළුවන් නම් ට්‍රිවිල් එකක් හදාගන්න කැඳ කෝප්පයක් ළඟටම ගිහිල්ලා දෙන්න. මිනිස්සු ඒක ආදරෙන් වැළඳ ගනීවි. මොකද ගොඩක් වෙලාවට උදෑසන කැඳ කෝප්පයක් බොන්න බොහෝ දෙනෙක් කැමති. ඔබට පුළුවන් නම් ත්‍රිරෝද රථයක් ඉතා අලංකාර විදියට ඔබගේ ආයතනයේ නම සඳහන් කරලා මේ කැඳ එකක් ගෙදරින් ගෙදරට අරන් ගිහිල්ලා දෙන ක්‍රමයක් හදාගන්න. නැත්නම් අපිට පුළුවන් නම් ඩිලිවරි සර්විස් එකක් හදාගන්න. කෝල් එකක් දුන්නට පස්සේ ගෙදරට ගෙනත් දෙන විදිය. මොකද අද මේ වෙනකොට කොත්තු බ්‍රෑන්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම රෙස්ටුරන්ට් බ්‍රෑන්ඩ් වෙලා තියෙනවා. හැබැයි තාම කැඳ බ්‍රෑන්ඩ් කරන්න බැරි වෙලා තියෙනවා. අපිට පුළුවන් කැඳ හදන්න විවිධ දේවල් වලින් ඒ වගේ තියෙන ಗುಣ අපිට කතා කරන්න පුළුවන්. මොකද ඒක සමාජයට කරන ලොකු පිනක්. ඒ වගේ මේක සමාජයට කරන්න ඕන මෙහෙවරක් විදිහට තමයි මම නම් දකින්නේ. ඔබට පුළුවන් නම් හීම්බෝවිටියා කැඳ එකක් හදන්න. යකිනාරං කැඳ එකක් හදන්න. අර වෙනදාම හදන හැමදාම හදන කැඳ එකකට වඩා වෙනස් විදිහකට හිතලා ඔබට පුළුවන් නම් ඩිස්ප්ලේ එකක් කරන්න මෙන්න මේ හීම්බෝවිටියා කැඳ එක බිව්වොත් මෙන්න මේ ಗುಣ ටික ඔයාලට හම්බෙනවා. මේ යකිනාරං කැඳ එකක් බිව්වොත් මෙන්න මේ ಗುಣ ටික හම්බෙනවා. මෙන්න මේ ගොටුකොල කැඳ එකක් බිව්වොත් ඔයාලට මෙන්න මේ වගේ ಗುಣ ටික හම්බෙනවා කියලා බෝඩ් ටිකක් එහෙම ගහලා Facebook page එකක් හදලා YouTube channel එකක් හදලා මේක ප්‍රචාරය කරොත් එහෙම ඔයාට කොච්චර business එකක් එයිද? ඒ නිසා හැම business එකක්ම කරන විදිහට කරන්න නැතුව අලුත් විදිහට කරන්න බලන්න. ඔයාට පුළුවන් නම් අර විදිහට මං කිව්වා වගේ කප් එකක් දාලා දෙන්න වෙනතන කැඳ කෝප්පයක් රුපියල් 100ක් වෙනවනම් ඔයා රුපියල් 130ට විකුණවුවත් එයාලා ගන්නවා ඔයාගේ පිරිසිදුභාවය නිසා. මොකද මං බොහෝ වෙලාවට දැකලා තියෙන කැඳ කඩවත් ඉතාමත් අපිරිසිදු විදිහට තමයි කරගෙන යන්නේ. ඒ වුන් ගොඩක් වෙලා භාවිතා කරන්නේ එකම ග්ලාස් එක තමයි 10 දිනක විතර පාවිච්චි කරන්නේ. එතකොට සමහර අය බොන්න අකමැති. ඉතින් ඔබ අර වගේ පාවිච්චි කරලා ඉවත් කරන පුළුවන් විදිහේ පේපර් කප් එකක් වගේ පාවිච්චි කරනවා නම් මම හිතන්නේ ඔයාගේ පාරිභෝගිකයත් කැමති වෙයි ඒ තමයි ආදරෙන් වැළඳ ගන්න. ඒ නිසා කරන බිස්නස් එක ගැන අලුතෙන් හිතන්න. අලුත් කෝණකින් හිතන්න. අලුත් කෝණකින් හිතවොත් ඔයාගේ බිස්නස් එක ගොඩ දා ගන්න පුළුවන්.